සමන්තා චක්කවාලේ සූ අතරා ගච්චන්තු දේවතා, සද්ධම්මන් ම නිරාජස්ස සුනන්තු සග්ගමක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ස් නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බු්තස් කරුණික ශ්‍රද්ධාකාමී පින්න්නතුනි අද මේ සන්ධ්‍යයාමයේ අපේ පින්වත් පිරිස සූතා නම්වෙෙන්නේ. ඉමහස් ශ්‍රද්ධාවෙන් යුක්තව තතාගතල උතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සබ්ධර්මයට ඇහුම්කම් දෙන්නටයි අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අයේෂා බෝගොඩ ගම්ලස්සගේ ලක්මාල් කියන තරුණ දරුවෝ දෙන්න ඒ මහත්මියත් එම මහත්මානනුත් විසින් එයය ජපාන ජීවත් වෙන්නේ එය ඉල්ලා සිටියා ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව සධර්ම දේශනාවක් සිද්ත කරල දෙන්නට කියලා මාර්තුමාසි පාලොස්වැනි දට අපහාාවයට පත්වෙලා අවුරුදු පහක් සම්පූර්ණ වෙන ආදරණීය සී අට පින්දෙන්ට බීඇඩ්බන් බෝගොඩ සී අට පින් දෙන්නත් සුජීවත්ව සිටින නන්ධාවතී රණතුංග ආචයම්මට ආශිර්වාද කරන්නත් මේ උතුම් පින් කමේදි බලාපොරොත්තු වෙනවා අමතරව කේවී මැගිලිින් ආචිියම්මටත් නිදුක් නරෝගය සුව ප්‍රාර්ථනා කරනවා. එවගේම යූප. චර්ලිස් සප්පුවාමිසී අට දෝනමරි කරුණාසේකර අචයම්මට වගේම ගම් ලස්සගේ විජයදාසසී අට පින් අනුමෝදන් කිරීමත් නේපින් කමේදී ඒ දරුවෝ දෙන්නා බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. තින් ඒ දරුවූ බොහොම ශ්‍රද්ධාවෙන්. අපිට කතා කරලා ආරාධනා කර සිටියයක් ගුම්ම පලාතය ජීවත් වෙන්නේ ජපානයේ මේ දේශනාව සිත කරලා දෙන්නට කියලා. මේ පින්කමේ තියන වටිනකම මුණුබුරු මිනිබිරිෝ විදියට තමන්ගේ ආච්චයම්මත් සයා වෙනුවෙනුත් මේ විදියට ගුණ සමරලා පින්කංකරන්න පෙළඹීම අපට ලොකු සතුටක් හේතුව, අම්ම තාත්තගෙවත් ගුණ මෙනෙහි කරන්න නැති අය ඉන්න ලෝකයක්. අම්ම තාත්තමිය ගියාට පස්සෙවත් පින්දෙන්ඩ තරංවත් පුංචිපින් කමක් හෝ නොකරන අය බොහෝ ඉන්නවා නැතුව නෙමෙයි. හැබැයි සියට අනූ පහකට වැඩි පිරිසක් එහෙම දුර්ගුණ සහිත අයනෙමෙයි. නමුත් අතරෙත් තවම වගේ ගති ස්වභාවයක්න් තියෙන අය ඉන්නවා ඒ අතරේ තමන්ගේ අත්තම්ම වෙනුවෙන් තමන්ගේ සීය වෙනුවෙන් නේවිදියට පින්කරන්ට පින් අනුමෝදන් කරන්ට ඕන කියලා ඒ දරුවෝ කල්පනා කරන එක අපි ඊළඟ පරම්පරාවටත් නෙක් කළගුණ සැලකීම කියන උදාර ගතිය ඉදිරියට ගමන්කරන සලකුණක් ලෙස, අපි සලකනවාම පින් කමේ තියෙන වටින දේ තමයි කළගුණ සැලකීම කියන එක. මේ ලෝකෙ දුර්ලබම දෙයක් කළගුණ සලකනවා කියන එක. තමන්ගේ අත්තම්මස්ස යනෙමෙයි තමන්ගේ අම්මතාත්තාක් කරපු උදව උපකාරත් තමන්ගේ සහෝදර සහෝදරියෝ කරපු උදව්පකාරත් සමහරායට තාම කෙටිකාලෙකින් අමතක වෙනවා. තින් එහෙම කාලෙක සිය වෙනුවෙන් පින්දෙන්ට සුජීවත්ත සිටින අත්තම්මට ආශිර්වාද කරන්න. අනිකුත් මියගිය අත්තම්මල සියලට පින්දීලා සුජීවත්ව සිටින අතම සියට ආශිර්වාද කරන්ට මේ වගේ පින්කමක් ඒ දරුවෝ දෙන්නම එකතු වෙලා කරන එක ගැන අපි සතුටුවමින් ඒසීයට පින් අනුමෝදන් කරමින්. අනිකුත් මියගිය අයටත් පින් දෙමින් අපි ධර්මදේශනාව ආරම්භ කරනවා. අද අපි කතා කරන්නේ ඔයත්තු නිතර කරන පින්කමක් ගැන දානය ගැන දානවත්තු සූත්‍රය කියලා සූත්‍රදේශනාවක් අපිට මුණගැහෙනවා තතාගතයන් වහන්සේ වදාළ එහි දානවස්තු අටක් ගැන දානවස්තු අටක් ගැන අගුත්ත රට්ටක නිපාති තියෙන්නේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ විසින් උහන්සේ මෙහෙම දේශනා කරනවා ඇතටම මෙහි අන්තර්ගතය තුළ තියන එක් එක් අය දම් දෙන චේතනාව ගැන බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමවා මෙන මේ විතියට මිනිස්සු මේ මේ කාරණාව මත දන්දෙන්ඩ පුළුවන් හැබැයි ඔබ මේ දේශනාව අහලා බලන්ඩ ඕන මම හරි යහපත් අරමුණකින් දන් දෙන කෙනෙත්ත යහපත් සිතකින් නැත්තන් මම මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විවිධ අනුවනකං එක්ක සිද්ධ කරන දානයක් ද මගේ දානය කියලා. එක ඉගන ගන්න එක හොඳයි. එක දැනගන්න එක හොඳයි. අට්ටි මානි භික්කවේ දානවත් වූනි. පින්වත් මහනෙන එම්බා මහනෙෙන ධනවස්තුූන් අටක් තියෙනවා. කතමානි අටට හොනවද ඒ දාන අට චන්දන්දානන් දේති දෝසාදානන් දේති මෝහාදානන් දේති ගරහාදානන් දේති දිින්න පුබ්බං කත පුබ්බං පිතුපිතා මහෙහි නනාරහාමි පොරාණං කුලවන් සං හාපේතුන්ති හාපේතුන්ති දානම් දේති මේ විදියට දම්දන කාරණ හේතු අභ්‍යන්තරික හේතු මිනිස්සුන්ගේ අපට බුදුහාමුදුරුවෝ පෙන්වල දෙනා චන්දන් දානන් දේති මොකක් ද එතන දේශනා කරන්නේ ආසාවහින්ත දන් දෙෙන තන්හාවෙෙන් දන් දෙනා වෙ ද එ බුදු හාමුදුරු දන්දෙන්ට කියන්නේ. තන්නාව දුරු කරග හාමුදුරු කනෙක් වනත් තමන්ට ලැබුණු දානයෙන් බත් පිඩක්හරි දන්දෙන්ට කියලා තම බුදුරජාණන් වහසේ දේශනා කළතිය. බත් සරලුවක් පිඩක් හරි දන්දෙට. තමන්ට ලැබුණු දෙයින්ය පැවිත්තොත් ගිහිියොත් ගොල්ලම දම්දට එතකොට ඒ දම්දීම ඇතුළේ අර්ථවත්වවෙන්න ඕනදේ තමයි එයින් සම්පූර්ණ වෙන්න ඕනදේ තමයි අපේ අපේ තෘෂ්නාව අපේ මනසිතියෙන දැටි ඇලීම කැමැත්ත ආශාව කියන එක දුරුවෙන්න්නවා නමුත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් ආසාාව හින්දම දම් දෙවා ආසාාව හින්දම දම් දෙෙනවා මොකක් දෙතකොට එතන අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වවෙන්නේ ඒ තමයි ඒදය දීම නිසා ඊට වඩා වැඩි දෙයක් ලබා ගැනීමේ ආසාාව කෙනෙකු ගෙන්න්න පුළුවන් යමත්දීලා ඊට වඩා වැඩි දෙයක් ලබා ගැනීමේ තන්හාාව න්න පුළුව එහෙම චේතනාවකින් කෙනෙක් දෙට පුළුවන් හැබැ බලන් ඉන්නය දන්නේ නෑ එක ධන පිළිගන්න හාමුදුරුවොත් සමහරවිට දන්නේ නෑ මේ ධනය දෙන අර්ථමොකක්ද කියලා හාමුදුරුවෝ අනුශස්සනා කරන්නේ ඔය ඇත්තු ලෝභය දවේශය මෝහය යටපත් කරගෙන අලෝභය අදවේශය අමෝහය ඉදිරිපත් කරගෙන තමයි මේ ධානය පූජා කරන්නේ චේතනාවක් තමයි ඔබ ඇති කරගන්න ඕනෑ එහෙම හිතකින් තමයි ඔබ දන්දෙන්ට ඕනෑ කියලා මත් ඔබ දානිදුන්න අනුශාසනා කල්ලා තියෙනවා අවසායිනාහන්සලලා ඔබ ධනිදීපු වෙලාවල් වල ඔබට ඒ වගේ අනුශාසනාවල් කරලා ඇති අපේ බුදු හාමුදුරෝ දේශනා කළෙත් ලෝබ ද්ේශමෝහ දුරුකරගන්න යටපත් කරගෙන ඒඒ කෙලෙස්සිත් පාලනය කරලා දන්දෙන්ට කියලා නමුත් මේ ලෝක හැම කෙනාම දන් දෙන්න හෙමනෙමින් චන්දය නිසාම ආසාාව නිසාම පරිත්‍යයාග කරන අයඉන්නවා ආසාව නිසාම පරිත්‍යාග කරන ම ඔබට යෝජනා කරනවා ඔබ ආසාවෙන් දන්දුන්නොත් වෙන්න පුළුවන් අනර්ථය තමයි දද ඔබ ආසදේ ඇත්තටම නොලැබුණොත් එකක් ඔබට කර්මයසාහ කර්ම විපාකය ගැන විශ්වාසය නැති වෙලා යන්න පුළුවන් අනිත් එක තමයි ඔබ ඔබ ආසාවෙන් දීල ඔබට දෙයක් නොලැබුණාම ඔබ දුකෙන් ඉන්න පුුව ඔබට අපපක්ෂා තියෙන තකොට අපේක්ෂා ස්තවෙන්නේ නැතිකොට ඔබ දුන්නා කියලා ඔබ ඔබ විඳවන්ඩ පුළුවන්. ම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ දම් දෙනකොට ආසාව එ දෙන දේට ආසාව තෑරගන්න දම් දෙන්ඩ උත්සාහ කරන්න. ඒකට වීරය කරන්න. එමි නැතුව ඒ ඇතුළේ ඊට වඩා වැඩි දෙයක් හෝ ඊට සමාන දෙයක් හෝ මට ලැබේවා කියන බලාපොරොත්තුවෙන් ඔබ දේවල් කරන්න යන්න්න එපා. මොකද අපි දෙන දේවල් මතකතියාගන්ට අපි එහෙම ප්‍රාර්ථනා කරන්ටෝනි නෑ දෙනදේට අනිසංස කොහොමත් ලැබෙනවා දැම් බුදුරජාණන් වහන්සේ පිරුණුවම් පාල අවුරුදු දෙදහස් පන්සීයක් ගත වුණ අදත් තුදෑසන ම අපේ දායක පිරිස එක්ක භාග්‍යවතුන් වහන්සේ අභියස ධාතුන් වහන්සේ අභියස බුද්ධ පූජාව පූජ කළා මේ විදියට ලෝකෙ කී තැනකනම් අද උදෑස්සන භාග්‍යවතුන් වහන්සට දම් පූජ කරට ඇත්ත. පැම්පිළි ගන්නවන්නට ඇත කොච්චරණ. බුදුරජාණන් වහන්සේ තරම් දම්දීපු උත්තමයෙක් මේ ලෝකෙ නෑ සසර ගමන එහින් දම උන්වහන්සේ පිරිනිවම් පෑවත් තවම ඒ ආනිසංස ලැබෙනවා. අපි ඒ ප්‍රාර්ථනා කර කර ඒ ඔලු ේතියාගෙන අරක හම් දෙන්න ඕනේ මේක හම්බෙන් ඕනිි කෙලා. හිත හිත එක නොදුන්න කියලා ගැටලුවක් නෑ දීපු දේවල් ලැබෙනවා. ඒත් ඒවට ලෝබකංකරර දම් දෙෙන්ට ගෙොත්. තියා ගන්ට එහෙම දෙන්න යෑමෙන් යා හරහා යමක් කරගන්ට බලාපොරතු වනොක් හිතරි දෙනවනේ. තැන් සාහින් වහන්සකෙනකට දානයක් හෝ පන්සලට ආධාරයක් හෝ පූජා කරනවා. පූජා කරලා යටිහිතේ තියනවා හාමුදුරුවෝ මම ගැනන්ට වර්ණනාවක් කරයි. එහෙම පෝජාවක් පරිත්‍යාගයක් කරපු කෙනාට හාමුදුරුවෝ ෝ සාමාන්‍ය විදිහයට පින් අනුමෝදන් කිරීමක් කරනවා ඒට පස්සෙයා හිතරිද්ද ගන්නවා හිතේ තරහක් ඇති කර ගන්නවා දුකෙන් ඉන්නවා වැඩක් නෑ හාමුදුරුව හරියට පින්දුන්නෙවත් නෑ එහෙම කියනා ඉන්නවා. ඇතටම යා දීල දුකෙන් ඉන්වන. ආසාවෙන් දුන්නොත් ගොඩාක් වෙලාවට දුකෙන් තමයින්නේ. මට එක දවසක් දායක මාර්ත්‍යක්කේවා පන්සල්වලහෙම උත්සවතියනකොට. පරිත්‍යයාග ඒ පන්සලේ පැවත්මට පරිත්‍යයාග කරපු අය, අර උත්සව වෙලාවල්වල පොල්තෙල් පහන්හෙම පත්තුකොරඩ නම් පේලිය කියනකොට තමන්ගේ නම දැන් ඇතුවට දැන් කියියවෙයි ඊළඟට කියවෙයි කියලා. හිතහිත කන්දික්කරගෙන ඉන්නේ එහෙම නොකිය වුුණොත් ඒ ඇතිවෙන අසහනය හොයි වගේද කියලා යා මට සඳහන් කළා. පංක වෙතකොටි ති එමිනිස් දුකෙන් නී. තු හමහිටියොත් කවදහරි ඔබතුම දුකෙන්නේ ඉන්නේ තහමු දුරෝකැනෙ කැමදාම නම නොක කියන්න පුළුවන්න්නේ නම කියා නමතක වෙන්න පුළුවන්න්නේ එතකොට තමන් දීල ඇයි අසාහනෙන් ඉන්නේ ඒත් මිනිස්සු එහෙම තමයි මේ බුදු හාමුදුරුව මේ හැම්ම දෙයක්ම මිනිස්සු ගැන දන්නවා බුදුරජාණන් වහන්සේ මේ හැම්ම දෙයක්ම මිනිස්සුන්ගේ ගතිස්වභාව අවබෝධ කරලා තියෙනවා. එහින්ද තමයි උන්වහන්සේ දේශනා කළේ බහුතරයක්මිනි සුවින්නවා. ආසාාවෙන් දන්දීලා තන්හාාවෙන් දන්දීලා ඒවා නොලබනාම අසාහනයට දුකට කලකිරීමට පත්වෙනවා යන්නෑ ඔය පන්සල පලාත ආයයන්නඇොතෙන්ට ආයෝය ස්ථානට උදවඋපකාර අපෙන් නෑ යාහාමුදුරුවෝ නැත්තන් ඒ කෙනා අපේ ගුණයක් කිව්වෙන එහින්දා දම් දෙන එකේ අර්ථය තමයි අත්හරින එක ඔබ අත්හරන්න දම් දෙනවා මිසක අල්ලගණ්ඩ දම් දෙෙන්ඩ ගියොත් ඔබ දුක්කෙහි දීවී මොකද දම්දීමක යන්නේ ආයෝජනයක් නෙමෙයි ආයෝජනයක් නෙම එකක් ආාරයක් නෙමේ දන්දන එක දම්දනව කියන්නේ අල්ලසකුත් නෙමෙයි දන්දනවා කියයන්නේ අපි අපේ ප්‍රශ්න විසඳගන්න කරන එකක් මොන ප්‍රශ්නද හැලීම නිසා තියන ප්‍රශ්න විසඳගන්න ආසාව නිසා තියන ප්‍රශ්න විසඳගන්න කරන දෙයක් තමයි දන්දීම වෙන්න දහස් වෙන්ඩ එනිසා ඔබ අතාරින්න පොළුවම් දේවල් දෙන්ඩ කියන එක තමයි මා ඔබට යෝජනා කරන්නේ අතාරින්න පුළුවම් දේවල් දෙන්න අතහරින්න හිත හදාගෙන දේවල් දෙන කෙනෙක් වෙඩ එතනයි පුහුණු විය යුතු දේ ඉළඟට බුදුරජාණනා දේශනා කරනවා දදේශයෙන් දන් දෙනා කියලා දේශයෙන් දන්දෙනවා සමහර වෙලාවට සමහරෝ සමහර දේවල් පරිත්‍යාග කරන්නේ කරහාවල් මත දඩුව එක්ක තරහට දන්දෙනය ඕනි තරන් ඉන්නවා දරුවෝ තමන් කියනෙ ඇුවනෑ තමන් කැමති අයනෙම දරුවෝක සාද බැන්දේ න් කැමති තැන නෙමේ ජීවත්වෙෙන්න්නේ තමන් කැමති විශේණ මේ උසස් පෙලට විශ්වවිද්‍යාලිට ගිල්ල ඉ එකනගත්ත. එනිසා තමන් කැමති නැතිඒවා කරා කියලා අම්මලතාත්තල සමහරායඉන්නක් කේන්ති ගන්න. ඒත් දේශයටඒගොල්ලො තීරණය කරනවා දෙන්න මේ කිසිම දේපලක් කියල හිතලා එහෙම තරහින්, අනාත නිවාසවලට අනාත දරුව ඉන්න නිවාසවලට ඉඩ කඩන් දේපල ලියනවා. ලැඩිහිට්ටි නිවාසවලට ඉඩ කඩන් දේපල ලියනවා. ආර්‍යියවලට අසපුුවලට සේනාසනවලට පන්සල්වලට දේපල ලියනවා. එතකොට බැලු බැල්මට පේන්නේ මහා දානපතියෙක් මහා දානපතිනයක් වගේ. හැබැයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ එක්තරා විදිියකට පලිගැනීමේ ස්වභාවයක් එක තැම්මට වනත් එහෙම ඒ වගේ මානසික මට්ටමෙන් ඉඩකඩම් පූජා කරන්න අප වෙලාවල් තියෙනවා මම ඉතින් මුල ඉඳල හකිිස්සෝ නොඇයි දෙන්නේ මොකදයිතිං ඕක පූජකරන්න හිතුවේ. දරුව ෝහෙම ඉතින් සතුට මේම ශාසනයට මේවා දෙන්ඩ කැමතිවනාද ඔන්න අහගෙන 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 යනකොට එලියට පයිනවා ලාමයින්ට කියන්නවත් නැතුව ළමයි එක්ක තරහට තමයි මේදඩ යන්න කියලා. මන්නං ඉතින් කෙලිම්ම කියලා තියෙනවා. ඔගුල්ලන්ගේ ළමයින් ඊට පස්සේ නඩු හබ කියයාග නාවොත් මට උසාවිගානය අන්ඩ පෑ ඒ නිසා මට එපා ඒ වගේ ලෙඩත් දාගන්ඩ ආසාහාමුදුරු කෙනෙක් ඉන්නවන දෙන්ඩ මට එකක් කෙන එක ර්ඩු කරකර ඉඩ බෑ මට තව වැඩ තියෙනවා කියලා මම එකකක්ත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒම අත්තැකින් තියෙනවා මට ඒන්නේ සමහරය තවයකෙනෙක් එක් තියෙන කෝන්තරයකට ඒක පිරිමහන්න මේ වගේ දේවල් කරනවා එහෙම කරන් දෙ එපා. මොක දේතුව එයා පූජ කරලා මැරෙ ඊළඟට අර ළමයියනෝ පොළුවරගෙන අපේ පස්සෙන්නේ. පිළිගත්තුව අයත්ත එක් කරණ්ඩුුවවෙන්නන උසාවිගානයන්වානේ. ඕ එගොල්ලෝ වයිර කර නවා ඉගොල්ො දන්න ඒගොල්ලොන්ගේ අම්ම හෝතාත්තා. ඒ ගොල්ලොන්ගෙන් පලිගන්නයි මේක කරේ කියලා හැබැ ඒගොල්ලො හිතන්නෙවේ හාමුදුරුල්ල මේ කට්ටිය රවට්ටගෙන අරගෙන කියලනෙ ති හාමුදුරුවෝලත් තේරුම් අරගණ්ඩෝන බුදු හාමුදුරුවෝ මේ කියපුවා කද බුදු හාමුදුරුවෝ මේවා කියල දීල තියනෙන ගියන්ට විතරක් නෙවෙනි හාමුදුරුල්ලටත් එෙක්කනේ හාන්දුරල්ලත් ොඳට තේරුම් ගණ්ඩෝන මේ දායකයා මේක දෙන්ඩ හදන්නේ ඇයි එකොට කාත්තෙක්කාරි තරහකට කෝන්තරයකට දෙන දෙයක් නම් ඒ දෙනදේ ඒ දෙනදේ බාර ගැනීම නිසා හමුදුරුව ඒ වෙලාවට හා උදයි ලොකු දැඩක් කරන්න පුළුවන් කියලා කලබල වෙලා ගන්නේ අඩ පුළුවන් හැබයි ප්‍රශ්නයනවා තමන් පැවිති වෙච්ච එකේ මූලි කාර්ථය සැනසීමි එතකොට අනුන්ගේ කෝන්තරවල මැදටැවිල් ඇයි ඒ සැනසීම නැති කරගම්. තමන්ට කවදාවක්කත් උසාවිගානය පොලිසිගානය අන්ඩ වෙන්න නෑනේ අනුන්ගේ දේට ැදිහත් වෙන්න නොගියොත්. හරි ශ්‍රද්ධාවකින් දෙන දෙයක් නොවෙන දෙයක්. භාරගන්න යන එක දානෙකති කොඩාක් පරිස්සං වෙන්නවා. ගොඩක් ඒ භාරගන්න පන්සල් වේවා, ඔය සමාජ සුභසාධන ආයතන වේවා කවුරුුණත් ඒවයිදි කොටහක් පරිසං වෙඩෝනය. දෙනායටත්මා යෝජනා කරන ඔබ දෙයක් දෙද්ද හන්තට බල නොබ මේක දෙන්නේ කාටහරි රිද්දන්ඩද කාටවත් රිද්දන්ඩ ගන් දෙන්න එපා කාර්ථ එක්ක හරිතියෙන කෝන්තර පිරිමහ ගන්න බත්හැන් දක්කත් දෙන්න එපා කෝොන්තර පිරිමහණට දෙන්න පතානේ තියන වටිනකම අතහැරීමේ තියන උදහරත්වයා ඳන ගෙන තියෙනවන ඒක විශ්වාස කරනවන අත්හැරීමෙන් ලැබෙන සැනසීම විශ්වාස කරන වන ඔබ දම් දෙන්න එම නැතිව ලෝබයක් ඇතු ලෙතියාගෙන හරි තරහෙන් කෝධයෙන් තව කෙනෙක්කෙන් පලිගන්න හරි බලාගෙන දම් දෙන කෙනෙකු බබට ඔබ පත්වෙන්ඩ එපා කියන එක මඔබට යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සගේ දේශනාවට අන උමොකද දානයේ මූලි කාර්තයක් තමයි දේශය දුරු කිරීම. මෛත්‍රිය දියුණු කිරීම. එතින්ඒ මෛත්‍රිය දියුණු කරන්න දේශය දුරු කරන්න කරන්න ඕන පින් කමක්. එය වැඩි කරගන්න එ පිරිමහගන්න කරන්න එපා එතකොට එකෙන් කවුරුත් කරදරය වැටෙනවා හැමෝම කරදරේ වැටෙනවා තින් සැන් සමහරු කියන්න බුලන් ආයිතියේ හෙම දුන්නත් ඉතින් පින්සිද්වේ මම දන්න ඒවා. තරහින්දනේවට පින් සිද්ධ වෙන විදිිය මට තේරෙන්ෙන් හැකියන් එම ක්‍රමයක් තියනම් එහම දන්න හමුදුරු කෙන එකෙන් අල මටත් දැන්වච කරන්න මම දන්නයි. බුදුහාමුතු රෝකිවේ ඉහලා ආනිසංසය නියම විදිහට ලැබෙන්ඩනම් දානය කියනකෙ අර්ථය සම්පූර්ණ වෙන්ඩනම් තන්හාවක දුරු කරන්න ඕන දවේශය දුරු කරන්ඩ ඕන. ඒ තමයි මම අවබෝධ කරන්තියනෙ තතාගත දේශනාවට අනුව. තුගෙන එක තතාගත අ වන්සිේ දේශනාක නො සමහරු මෝහයෙන් දම් දෙයි. අනුවන කම හින්ද දම් දෙනායත් ඉන්නවා. අනුවන මෝහයහිද මුලා මුලාවෙලා දන් දෙෙනයත් ඉන්නවා මුලා වෙලා දම් දෙනවා කියන්නේ රැවටිලා දම් දෙනවා කියන අර්ථය විතරක්ම නෙමෙයි තමන් කරන දේ ගැන තමන්ට අවබෝධයක් නෑ තමන් කරන දගැන තමන්ට අවබෝධයක් නෑ කර්මය ගැන හෝ කර්ම විපාකය ගැන හෝ අවබෝධයක් නෑ දැනුවත්කමක් ප්‍රඥාවක් නෑ අනිත්තායත් දෙනව පේ නවයේ නිසා තමනුත්දෙනවා ඒ වගේ අර්ථෙකින් දෙන එක ප්‍රඥාවෙන් දම් දෙනවා කියන්නේ අමෝහයෙන් දම් දෙනවා කියන්නේ තමන් හොඳට කර්මය සහ කර්ම විපාකය අදහන කෙනෙක් වෙඩ ඕන. අවබෝධ කරගත්තු කෙනෙක් වෙන්න ඕන. තමන් කරන හොඳ ක්‍රියාවෙහි හොඳ ප්‍රතිඵලත් නරක ක්‍රියාවට නරක ප්‍රතිඵලත් එන බව විශ්වාස කරන කෙනෙක් ලෙස කටයුතු කරන්න ඕේ එවැනි නුවනක් තියෙන්ද නිළඟට සසර දුකින් නිදහස්වෙන්න නම් තන්හාාව, දේශය මෝහය දුරු කරන්න ඕන. ඒකට තියන ප්‍රතිපදාව එක අංගයක් තමයි දානය නවිදියට දානයෙහි තිබෙන අර්ථ වටහාගෙන. අවබෝධ කරගෙන. ප්‍රඥාවකින් ජුක්තව තමන් කරන දේ ගැන හොඳ දැනුවත්කමකින් ජුක්තව, කරන කෙනෙකු බවට පත්වෙන්ට ඕන නැත්තං එක මෝහයෙන් දන්දීමක් වෙනවා එයින්දා ඉතාම බුද්ධිමත්ව ඔබ මෝහයෙන් දන් දෙන කෙනෙක් වෙනුවට අමෝහයෙන් දන් දෙන කෙනෙකු බවට පත්වන්න අවිද්‍යාවෙන් දන් දෙන කෙනෙකු වෙනුවට දැනුවත් කමින් ප්‍රඥාවෙන් දන් දෙන කෙනෙකු බවට පත්වෙෙන්න්න දුකින් නිදහස්සෙන්ඩනං ඒ පින් කරන්න ඕන ඒ විදියටයි ඟට තුන්වෙනි අහතරවෙනි කාරණය ගැරහීම් බියෙන් දන්දේ දැ සමහරාය දන් දෙෙනවා එක කෙනාගෙන් ගැරහුම් ලබන්්ඩ තියෙන බයට. ඒ වගේ දාන දෙන්නේ මංහිතන්නේ ගොඩක් වෙලාවට අර දන්සල්වලට එෙම ගානක් දෙන්න ගොඩක් අය කරහනවට බයනෙ දන්සල්ලයෝ මෙවා කරන්න සල්ලියක් කව් කරන්න එහෙම එ අය සල්ලි නොදුන්නම ගරහ ගරහා යනවා බැන බැන යනවා කියලා දන්නා. එම දන්නවනි ඉතින් පමාජ ජීවත් වනකොට කවුරුත් එතකොට සමාරු ඔන්න කියයක්ක් හරිදීලදාමු කියල කියනු නැත්තං මේගුල්ලු අපිට බැන බැනයයි. අපිට තැන්තැන්වල ගිහිල්ලා. ලෝබයෝ පෙරේතව කියලා නින්දා කරයි. අපහස කරයි අවමං කරයි ඒනිසා ඔන්න කියක්හරි ලියමු කියලා එහෙම අතාාර දෙනා ඉන්නවා. එකොට යත් අන් දෙන්න ඕන කමක්වාත් දානී තියන වටිනාකං අවබෝධ කර ගැනීමක්කත්. කර්මය කර්මවිපාකය විශ්වාසකිරරිල්ලක්කත් මුකුත් නෑ. අවමං විඳින්ට බැරිකම නිසා එකක් කෙන ගරහන නිසා ඒවට බයට දන් දෙනවා මොකද අපේ සමාජ ඒව කරනවා මම ඔබට යෝජනා කරනවා එහෙම දම් දෙන්න නෑ කියලා කාටවත් ගරහා කරන්න යන්න එපා එකයාගේ කැමැත්ත එකයාගේ කැමැත්ත දම් දෙනවා කියන එක තමන් කැමැත්තෙන් තමන්ගේ ඕන කමකින් කරන්න ඕනි දෙයක් මිසක කළ යුතු දෙයක්මිසක එකක් කෙනාට බලහත්කාරයෙන් බැනලා නින්දා කරලා පහස කරලා ලැච්ච කරල කරන්න කරන්න ඕනි එකක් නෙමයි අපේ. අපේ අර්ථය අපේ තන්හාව දුරු කර ගැනීම නම් එකට මොකුටද බලහත් කාරකන් කර එක අනිසංස කියල දෙනක වෙනම කාරණයක් ඔයා දම් දෙන එකේ වටිනකම මේක කියල. අට කියල දෙන එක වෙනම දෙයක්. හැබැයි බනින්ද තැන්තැන්වල අපහස්ස කරන්න අවමං කරන්ඩ ඒව කරන්නා. එ කදාකත් නොකළ යුතු දේවල්. එ කිසි දිනක නොකළ යුතුයි දන්දුන්න නෑ දෙන්නෙ නෑ හරි පෙරේතයි මසුරු සිටානල්ල, දෙන්න පුබ්බ කළ ඕම කී කිය නං ගණන් කියන මිනිස්සු ඒව කරන්න එපා මොකද හේතුව අපිට අයිතියක් නෑ මොන හේතුවක් නිසාවත් කෙනෙකු දෙන්න නෑ කියන එක මත යාට හවමන් කර දයිත්තාම බුද්ධිමත්තු යම් කිසි කෙනෙක් කැමැත්තෙන් දන් දෙෙන දකිනවනං ඒ හොඳ දෙයක් කරනවනං එහම දම් දෙනවන. හෝ කෙනෙකුට අවශ්‍යනං ඇතටම ඔබට හිතෙනවා මෙයාත් දම් දෙන කෙනෙක් වනොත් කොච්චර හොඳද කියලයි ඔබ හිතනවනං එයාට ධර්මය කියලද. අවමන් කරන්න එපා ධර්මය කියලද ධනේ තියන ආනිසංස කියලද. ධානිතියන ආනිසංස කියලදේ. ධානිතියන වටිනකම කියලදෙන්. එය කොච්චර උතුම් දෙයක්ත්ත කියල කියලදේ. ධර්මදාානයේ ආමිස ධානය අභය ධානය තියන ආනිසංස කියල දෙ එක හරි. නැතු ආවමන් කරලා බැනලා ගර්හා කරලා එහෙම කරන්න එපා මොකද ඉළඟට එයා දන් දෙන්න එකම අර්ථයවෙන්නේ අපෝ කතන් දරහගඩ බ නිසා ුන්න එක දකට දීලාදාමකි. අප ඒවගේ තත්වකට මනුස්සේ පත්කළොතෙක් අපරාදේට වැඩිය එයාට දෙයක් තේරුම් කරලා දෙන එක තමයි උතුම් නිසාම ඔබට යෝජනා කරන ඔබ දම් දෙන කෙනෙක් නම් අරය බනි මෙයා බනී කියලා බයිට දන් දෙන්නන්නේ අන් දෙපා මොක ඔබට පුළුවන් විදි ඔබ දන්දන්නන එකක්කෙනා බැන්න්නා අය හෝ අපහාසකරය නිදදාරායකෙ ගෙර ප්‍රශ් විසඳන්න කවරුත් යෙ න. ඒ නිසා අපමෝ මේකට තුන් ඇැත්තං අරයා බනී අරකට දුන්න ඇත්තම් මෙයා බනී ඔහොම කියලා තන් දෙන්න යන මෝඩ මනුස්සයවෙඩපා. තමන්ට පුළුවන්ද කර තමන්ට පුළුවන් ප්‍රමාණි දන් දෙෙන්ඩ කාටවත් බයේ මොකටද දන් දෙන්න. අපි ආස වඩෝන් අපි දෙන දෙෙන්ඩ අපි කැමති වෙන්ඩොන් අපි දෙන්න දේදන්ඩනේ එහෙම කරොත් ඔබට සැනසිල්ලෙන් මං නොද වැඩක් කරා කියලා සත්තුට වෙන් පුුව හොමත් එකෙක්කෙනට බය ජීවිතය තීන්දුගන්න යන් දෙපා තමන්ට කැමතිදේ තමන් කරන්න පින් කමකදිහරි. මොක දෙහෙමයි අපේ සමාජිවනේ ගරහනෝ පය කරනවා නින්දා කරනවා අපහස්ස කරන ඒගොල්ලොන්ට ඕනිකක් කියාගන්න නටාගණ්ඩි ඩාරීද.ඒ කාදාල නෑ. එනිසා ඒ කාරණාව හතරවෙනි කාරණාව ඉතාම හොඳ එකක්. ඉලඟට තමන්ගේ මුතුම් මිත්තන් දම් පැම්දීලා තියෙනවා. ඊළඟට මේවා පැරණි අපේ කුලවන්සයේ චාරිත්‍ර කියල දන් දෙෙන්. දැන් සමහරය මම දන්නවා ලංකාවේ ඉන්න අවුරුත්තකට සැරයක් එහෙම දානයක් දෙෙනවා ඒ දානය. ෙල්ල අෞුරුත්්කට සැරයක් එහෙම චාරිත්‍රයක් විදියට ධනයක් වෙනවා කියල කිය. එහෙම දාන දෙනත් ඉන්න අයි. චාරිත්‍රයක් විදියට. ඇකට එගුල්ලොන්ගේ මේ කොලවන්සයේ ප්‍රශ්නයක් නිසක ධානය සම්බන්ධකාරණාවක් ඒවැනි කාරණාවක් මතු වෙලා නෑ එහෙම කියනකොටම මම දන්නවා මෙයා මේ දානය දෙන්නේ. ෝබදේශ මෝහොදුරු කරණඩවත් සසර දුකින් නිදහස් වෙන ගමනට උපකාරයක් කරගන්නවත්. හෝ දුගී දුප්පත් අයට නම් දම් දෙන්නේ ඒ දුගී දුප්පත් මිනිස්සුන්ට උපකාරයක් පිණිස් බත් එහෙමෙ එකක් නෙමෙයි ඒගොල්ලොන්ගේ කුලේ ප්‍රශ්නයක් වන්සේ ප්‍රශ්නයක්. ඒගොල්ලොන්ගේ පරම්පරාවේ එහෙම අවරුද්ධකට සැරයක් එහෙම දාානයක් දෙනවා. ද තමන් කල්පන පරම්පරාවේ දම් දීපු නිසා ද දම් දෙන්න ඕන එහම නැත්තන් අපි දානයකන උතුම් පාරමිතාව තේරුම් අරගනද දම් දෙන්න ෝ මකද පරම්පරාවේ නම්බුව රකින්න නෙමෙයි අපි දන්තිය යුත්තේ ධානේ තියන වටිනාකම අර්ථය අන්තුන ගෙනයි අපි දන්දිය යුත්තෙන. එනිසාම ඔබට යෝජනා කරනවා ඒ විදියට තන්දෙන කෙනෙක් වෙන්න ඇතකොට ඔබට පුළුවන්දේනඋ කරන්න සමාර වෙලාවට මේම වෙන්නත් පුළුවන්නේ අතේ සතේ නෑ අන්තත්සරණ වෙලා හැබැයි මේ පරම්පරාවෙන් දීපු දානය දිනේනවා. ඊළඟට නයාරං ඒ දානෙ දෙන්ඩ නවා. ඊළඟට නයවෙලා තව වුරුද්ධක් විට ඊළඟ දාන වෙනකක් අයගෙබනවා. මොකටදේ. එහෙම කරන්නේයි. තියන වටිනාකම අවබෝධ කරගෙන තමන්ට බත්්‍යන්දක් හරි දන්දෙන්ට පුළුවන්නන් පාම්තෙත්තක් හරි දම්දෙන්ට පුළුවන්නම් ඒක කරන එක වෙනම කරණයක්. ඒම නැතිව කවුරු හරි කෙනෙක්ක හිතනවනම් අපේ පරම්පරාවේ හැම පාරම හැම අවුරුද්ධම පනස්නමක් වඩම්මල දානි දුන්නා අපි මේක කරන්න්ඩෝනෑ. හැබ සල්ලිනෑ. ම කරගන්න විදියන ල්ළඟට හත්තරවටේ යනවානනි. සමාරු මට අහම්බ වෙනවා සමාර තැංවලටගේ ලාධාර එකතු කරන මට අටපිරිර දහයක් පූජා කරලා ධානය අදෙන් ඕන ඕකල් ොතු දව්වෙන්ඩට කෙ ති අනිත්තා අයට මොක් රරි ොලෝ කැක්කුමක්තිේ ද අරයට අටිරිකර දහයක් පූජරගන්නඩ ඕනු න කියලා එයායටට දෙඩ සල්ලි. තමන්ට ඕන්නන් තමන් දෙන්න ඕන. තමන් ගම්බ කල්ල දෙන්නවා. එහෙම එන වන මිනිස්සුක් කොඩක් හම්බුවේ නොහෙමයි. එහෙම තමයි ඒ දානි දෙන්ඩ කියලා කිව්ව සම්මාධන්කරගෙන එකක් කැෙනග ගාවට ගිහිල්ලා ඉල්ලල දෙන්ඩ කියල එතකොට තමයි ඒ අරමුණ සැපිරෙන්න්නේ කියලා කිව්වා කියලා කියන අයත් ඉන්නවා. ඉතින් මමනං ඒ වගේ අය හම්බුනාම කියලා තියෙනවා ඔයාට කියපු කෙනගෙන් ඉල්ලං ඔයා දෙන්න. හනිත් මිනිස්සුන්ට වද දෙන්නේ අන්ඩපා. අනිත් මිනිසුන්ට කරදර කරන්න පවඔයා ඔයාට දානයක් දෙන්නට ඕන්නන් ඔයා දෙන්න. ඇයි අනිත් අයට වදදන්න. ඇයි අනිත්තයට කරදර කරන්න. කැමැත්තෙන් කවුරුහරි කෙනෙක් සත්්භාවිකව මම්පින්කමක් කරන ඔබ කැමති නම් නීපින්කමට ඔබටත් දායක වෙන්ඩ පුළුවන් කියලා කියන්න පුළු. එක හොඳ යෝජනාවක් වි නමුතු. යෝජනා කරන එක ඒ බලෙන් කරන්න අනිත්තායට වදයක් වෙන විදිහයට කරන්න කව දක්කත් යන්න හොඳ නෑ ඒ එහෙම කරන්න එපා ඉට පස්සෙ වෙන්නේ ඔබව මහා කරදරකාරයක්ගාන්ට අනිත්තායට දැනෙනවා දැන නවයි එ මිනිස්ු හිතනවා මිනිස්සු ට පස්සෙ අපිව සලකන්නේ මහා වද දෙන අපේ අතේ තියන කියීහහිරි උදුරගණ්ඩන එහිෙම අයවිතියට සලකනෝ මොකට දානය කියන එක සරලව කිව්වොත් පින් කරන්නත් පින්තියෙන් ඩෝනනි ඕක බලාත් කාරෙන් ඒම බලපෑම් කරලා කරතර කරලා එම කරන්නත අනිතක මේ පරම්පරාවෙන් කොරපු වැඩ කියල නය වෙලා නම් කරන්න අය වෙලා මහා දාන දෙෙන්ට හාමුදුරල්ලා විසිප්තිස් නමවල් පෙළගස්සල වඩම්මන්න ඒවගේ පරම්පරා නම්බුව රකිින්ඩ මෝඩ වැඩ කරන්නේ අන් එපා තමන්ට පුළුවන්දේ තමන් කරා. එහම කරනය ඉන්න නිසා ඉතින් බුදුහාමුතුරුවෝ මේ විදිට දේශනා කලෙනෙ කුලවන්සය කරපු දේවල් නොකරයින්ට බෑ කියලා හිතල දම් දෙනාය ඉන්නවා කිය බුදුරජාණන් වන්සේ මෙ දේශනා කරන්න ඉළඟට. මම මේ දම්දී කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්ග ලෝකයේ උපදින්නෙමී දම්දී. දැන් සමහරාය දන් දෙෙනකොට තියෙන්ඩු පුළුවන් එක අදහසක් තමයි තව කෙනෙකුට මම දිවිය ලෝකෙ මනාගති පැවතුන් ඇති දිව්‍යලෝකෙ උපදින්ඩ මම දම් දෙනවා කියල දන් දෙනා ඇතින්නවා. ඉති. දන්දීමහින්දා දිව්‍යලෝක ඉපදිච්චාය ගැනත් අපේ බණපුොතය තියෙනවා හැබේ ගොටක් වෙලාවට තියෙන්නේ වැඩිපුර සිල්රැකපු හින්ද දිවියලෝකෙ ඉපදෙනවා දම්දීපු හින්ද ඒ දිව්‍යලෝකවල ඉපදිච්ච අය ඒගොල්ලෝ මේ මහේශාක්‍ය වෙන මහා බලගතු දෙවිවොරුවෙනවා. ගුඩාක් දේවල් තියන දෙවිවොරුවෙනවා කියට. හර තැහල වැටකොළු මලක් පෝචා කරලා ඒ වෙලාවෙම ඒ ඇතිවෙච්ච පැහැදුණු සිටින්මයා මැරුණ නං හෝ ඒක ගැන මතක්කර කර ඉදිද්දි මැරුණ නං එහෙම දිව්‍ය භවයක ඉපදිලා එහිම අවස්ථාගෙන තියෙනවා. හැබැයිය. ධානිදීපුන් නිස්සාම එකම එකම කාරණය කර ගැන දිවලෝකේ උපදිඩ අවකාශ ලැබේවා කියන එක දෙ දා එ දාන තියනවා නමුත් එහෙම අවස්ථා ගැනම වෙච්ච දේවල් ගැන ගොඩාක් තොරතුරු මමවත් එහෙම දේශනාවල ඉගන ගෙන නෑ රගේ හදිසි අවස්ථානේ මලක් පූජ කරන්නේයනකොට ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවන්ට එක්කො හරකෙක් ඇනල මැරෙනවා එ කොරත ඒක ගැටිල මැරෙනවා ඒ මහහාස් ්‍රද්ධාවකින් ජද්දහෙම වෙච්ච නිසා ඒ කරපුූ පින්කමේ ඒ ඇතිකරගත්තු හිතේ ආනි සංස විදියට එහෙම ඉපදිච්චා ඉන්න. දැන් ඕ ඇහුවම ගොඩක් අයහිතනවා දානෙටිකක් දුන්නම. ටහරි මොනවා හරිි දීල මට ඕන දිව්‍ය ලෝකෙ මට ඕන විදියටම කියල සැපවිඳින්ඩ පුළුවන්ගේ. එහෙම වරදවාගත්ත තෘෂ්ණාවකින් වරදවාගත්තා අදහසකින් දම් දෙෙන්ට එපහ කියනක තමයි මේ කියලදන්න. ඔබට ස්ර්ගමෝක්ෂ සැපසම්පත් විඳින්ද තිව්‍යලෝකවල මනුෂ්‍ය ලෝකවල සුගති භූමී උපදින්න ගොටහක්කු දව් වෙන්න සීලය. දානයක් තීට අනුග්‍රහයක් වෙනවා නෑනෙමින් අනුග්‍රහයක් වෙනවා. හැබැයි ඒ කමාරමුණුකරගෙන දම් දෙන කෙනෙක් වුුණොත්. ධනය උපපරිමාර්ථය හම්බෙන්න්නේ නෑ. උපරිමාර්තය අතහැරීමනි. පරම අර්ථය අතහැරීමනි. ඒක වෙනුවට, අර වගේ තින් සමාරවිට දිගටම දිව්‍යලෝකයක් මරමුණු කරලා දම් දෙමින් දම් දෙමින් ඒ පිළිබඳව මෙනෙහි කරමින් ඉඳපු කෙනෙක් එවැනි තැනක උපදින්න පුළුවන්. ඒත් එකච්චර උසස්ම දෙයක් නෙමින්. ඔබ දම් දෙන එක මූලි කාර්ථයවෙන්න ඕන සස්සර ගමන නිමා කරලා, ඉසිම භවයක නොයිපදන හේතු හැදීමන මූලි කර්තවෙන්න ඕන බුදුවරේක් ඉතින් දේශනා කර නේවනි. බුදුවරෙක් මේ ලෝකෙ පහළවැෙන්ඩ ෝනි නෑ දිවිය ෝකය යන හැට කියල දෙන්න. දව ලෝකේ න ක්‍රම බුදුහමුතුරෝ පහළවෙඩ කලිනුත් හොයාගෙන තිබුණා. දිවලෝකය උපදින්න. බ්‍රාක්්ම ලෝකය උපදින්නන. දැන් අර ආලාර කාලාම උද්දකරාම පපුත්ත. ඒගේත්තෝ බදුහාමුදුරුවන්ටත් බෝධි සත්ව කාේ මඟ පෙන්න පොහකොල බ්‍රක්මලෝකව ලිපතු නැ කියලා දිවිය ෝකවලට වඩා උඩින්නේ. ඉහලම තලන. බුදු හාමුදුරුවෝ කෙනෙක්කු ගන්නන්නේ. දේශනාව තුළ දිව්‍යලෝක බ්‍රක්්මලෝක ඉක්මවා යන්න පින් කරන්න කු සල් කරන්න. මම කියල දෙන්නේ. බුදු හාමුදුරුවන්ගේ අදහස. ඒත් මම මේක කියල දුන්න කියලා ඔ මේ අරමුණේ තිකැන දිව්‍යලෝකයේ යන අරමුණ ඇතුව පින් කිරීම ආමතනින් පස්සෙදී නවත්තල ධානිකක් නෑ සමහරවිට ඔබගේ අරමුණ එක වෙන්න පුල එක ඔබේ කැමැත්ත. එක ඔබේ කැමත්ත හැබැයි මට ඔබට කියල දෙන්න ෝන. එක කැමැත්ත වනාට දිවියලෝක කියන්නේ ප්‍රශ්න විසඳිච්ච තනන් නෙමෙයි දිවියලෝක කියැන ප්‍රශ්න විසඳිච්ච තනන් නෙමයි එක හොඳට මතක තියා ගැන්න ප්‍රශ් ව වෙනස් ප්‍රශ්න තියන තැනත් දිවියලෝක කියන්නේ වෙනස් ප්‍රශ්න තිය විසඳි ලනය වෙනස් ප්‍රශ්නතිය හඳයි ඉඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ හිත තුළ සොම්නස හිතේ පිරිසිදුකම ඇති කරගන්න කෙනෙක් තන්තන ඉතාම දෙයක්න හිත පිරිසිදු කරගන්න දම්න ලෝබයෙන් දවේශයේ මෝහයෙන් හිට දුරුකර ගන්න දම්තනයක ඉතාම උතුම් දානයක් අන්තිමටම දේශනා කරනවා අර උතුමූ සමත විදර්ශනාවන් දියුණු කරගන්න අනුග්‍රායක් පිණිස දම් දීම අන්න විශිෂ්ට උතුන් පින්කමක් එකනේ අපි වඩන සමත භාවනාවට විදර්ශනාභාවනාවන්ට අනුග්‍රහයක් පිණිස උපකාරයක් පිණිස කෙනෙක් දම් දෙනව නම් ඒ එක උහොඳ දෙයක් ඒක උදව් කරගන්නව ඒදානය තමන්ත සසරතුකින් නිදහස්සෙන්න ලබන කරන පුහුණුවට. ඉතාම උතුම් දෙයක් ඉතාම උතුම්දයක්. එනිසාම ඔබට මෙැත් සිතින් යෝජනා කරනවා එවැනි උතුම් අරමුණු ඇතිව. තතාගතයන් වහන්සේ වතාල උතුම්ම සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. තුමූත් සැනසිල්ල උදාකර ගැනීම අරමුණු කරලා සසරින් මිතහස්සීම අරමුණු කරලා පරමිතාවක් විදිහයට ඔබ ධානය පුුණුවෙන් අපි තන්දීපු නිසා අපිට සසරේ අපි සස්සරේපින් කරපුනි ස අපිට දේවල් ලැබෙනවායිද ඒ එක නමතින් නෑ අපි ඉතින් අම් ඉන්දුව මඹ කඩන්ඩ ලැබෙනවානි ඒ සාමාන්‍ය මේහනිසංසය කර්ම පලය කියල කියන්නේ එකට කරන කර්මයට සාපේක්ෂ පල ලැබෙනවා. ඇැබ අපි වෙනත් යටි අරමුණු තියාගනිමින්. අපේ මූලිකාරමුණ ඇර යටි අහරමුණු තියාගනිමින් පින්කරන්න පටන්ගත්තොත් වෙන්නේ. එක්කෝ ඒව ගැන එක වෙලාවක සැක උපදිනු. එක්කොත් දුකෙන් ඉන්ඩ වෙන. ඇත් සමාහරඉන්න ගොඩක් පින්කං කරලා කරලා, ගොල්ොට ප්‍රශ්නයන කොට කියන අපි මෙච්චර පින්කරා පන්සල් වලට දුන්නා දාන දුන්නා ඒ වනාට අපිටමයි ප්‍රශ්න අපිටමයි නින්දා පහස අපිටමයි කරදර අපිටමයි ලෙඩ දුක් ඉතින් ඉතින් දානය අර්ථය කොතනකවත්යේ තා දම්දීප අයට මීට පස්සෙක් කොරෝ නැහැ දෙන්නෑ වෙනත් බෝවෙන රෝ ගැහැ දෙන්නෑ කුයි භාරිතියදලා එහෙම බුදහාන්දුරුව කවදහර සහතික කරල තියදා දම් දෙනට ලෙඩ වෙන්න දම් දෙනාය වයසට යන්න දම් දෙනාය මැරෙන්නෑ බුදුහන්දුරුව සාහතික කරලා නෑ නහම දෙයක් හැතිං ඒ වගේ දෙවල් ලොලුවෙතියාග අපි දම් දෙෙන්ඩෝනි ඇයි අපේ තන් අවදුරු කරගයි අපට සසර දුකින් නිතහස්වෙන්ට තියෙන බාධක අපේ තන්හාාව. තන්නාව හින්ද අපිට සත්‍යය දැක ගණ්ඩ බෑ. ඇත්ත ඇති හැටියෙන් පේෙන් නෑ ඇතින් අපි උසාකරනවා දම් දෙමින්. එක ක්‍රමයක් ලෙස අමිසදානයනොත් තවක්‍රමයක් ලෙස අභේධනයහෙවත් සිල්රැකීමෙනොත්. තවක්‍රමයක් ලෙස ධර්මදානයහෙවත් භාවනාමය කුසල සිත් උපදවා ගැනීමුත් දහම්ශ්‍රවණය කරමින් දහම් දේශනා කරමින්. අප හිත නිමාගන්න පි උත්සාහකර ලෞකිකවය වසයෙන් ලැබෙන ආනිසංස ුදුරජාණ වන්සේ දේශනා කල්ල තියෙන හැබැයි ඒ ආනිසංස දේශනා කරන්නේ හිතියෙන අනිසංස කියල දෙන්න මිසක අතෙන්ට තන්හාාව උපදවන්න නෙමේ මොකද ඔය කිසිම දිව්‍යලෝකෙක මේ අපි ඉන්න මනුෂ්‍ය ලෝකෙ බ්‍රහ්මලෝකෙ සදාාතනික නොවෙනස් සැපයක් නෑ මොකද සියල්ලූ සැපසම්පත් හේතු නිසා සැකසිච්චා. ප්‍රත්්‍ය නිසාත් සැකසිච්චා. හේතු ප්‍රත්්‍යවලින් හටගත්ත දේවල් වලට අපිගැනෙ සංකර කියලා. සංකාරවලට අයිති ධර්මයමකත්ද අනිච්චා. සබබේ සංකාරා නිච්චා. ප්ඥාපි සංකාරවේවා අනෙන්ජාබි සංකාරවේවා පින්නැමති සංස්කාර ධර්ම නිසාත් ධ්‍යානසිට් නැමති සංස්කකාර ධර්ම නිසාත්. අපිට යම් භාවයක් ලැබෙනවද ඒ සංස්කාරා අනිත්‍යයයි. එතකොට හේතු අනිත්‍යනන්ගේ පලය අනිත්‍යයි. එම වෙනස් වෙනවා. එතකට ඒවට කවරුවාරි බැඳිලා දේවල් කරොත් එක නොත්්දුකෙන් ඉන්නවා. විදෝනවා. පසුව යම් වෙලාවක පීඩාවට පත්වෙනවා. එහින්දා. ධානය දෙන එකේ. උපරිම අර්ථය අවබෝධ කර ගමනේ උපරිම අර්ථය අවබෝධ කර ගමු එතකොට හරිම හිත සුවය උදාකරගන්න ඒඋතුම් නිවනට උපකාර කරගන්න අපි කරන පෙන්කන් හරි පාරට ගෙනයෙන් අපිට පුළුවන් වෙන. අදත් මේ දේශනාව තුළි ඔබට මේ දේවල් කියල දුනේ ඔබකරන පින්කන්න අවත්ත වන්ඩ නෙමෙයි. කරන පින්කං අර්තාන් විත කරන්නගන්න ඔබට අනුග්‍රහයක් ඉතින් අද ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතා මඕනකමින් මේ පින්කම ඔබ සම්බන්ධ වනා අද සිද්ධ කළේ දානයක් ධර්මදානයක්. ධර්මදානමය උතුම් පින්කමට දායකත්වය අරගෙන කටයුතු කලා ජපානයේ ගුම්මා පලා තෙජීවත් වෙන අයශ බෝගොඩ මහත්මිය ගම්ලස්සගේ ලක්මාල් මහත්මය තරුණ දරුවෝ දෙන්නෙක් මේ රටටඇවිල්ල ඉගෙනගෙන රැකි ලක්ෂා කරගෙන ජීවත් වෙන ඒ දරුවෝ නවතුම් පින්කම කළේ පාලස්වෙනි දට මාර්තමාසිය අවුරුදු පහක් සම්පූණ වෙන බිඒ ඇඩමන් බෝගොඩ ආදරණීය සී අමිය කිහිල්ලා එතුමාටත් අමතරව අභහාවයට පත්වෙච්ච යුජචාල සප්පු හාමි සට දෝනමරි කරුණාස්සේක රාජ්‍යම්මට ගම් ලස්සගේ විජේදාසසී ඇතුළු මියග සියලු ඥාතිතීන්ට මේ පින් අත්වේවා. වනහ පෝබේ ඥාතීන්ටත්මපින් අත්වේවා උතුම් මමාමහ නිවනම අවබෝධ කරගනිත්වා සදු සතු සදූ. දෙවියෝපිං අත්කර ගනිත්වා දෙවියන්ගේ ආසිිර්වාදය ආරක්‍ෂාව සේසෙන්ම නම්දාවතිී රණතුංග අචයම්මේීෙී මැගිලිං අච්චම්ම සමවෙෙන කේVී මැගිලිං ආචම්ම ඇතුළු කොට ඒ දරුව දෙන්නගෙම සුජේවත්ව සිටින මෞද දෙම උපියන්ටත්. පින් අනු මෝදන්ව වන දෙවියන් ග්‍යාශිරුවාදය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය පජි සුගත සෙනසුන, කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානී නිර්මාත්‍රුවර, අතේ පූජනීය කුරුලු නිකවැවෙේ සුදම්මසායින් හන්සේ. සේනාසනාදීකාරී, අපේ පූජනී අම් පිටිය සද්ධවාසසායින් හන් ස ඇතුළු මහස්සංග රත්නයටත් බනනාහපපු බුද්ධපුතුන් ශ්‍රාවකයින්ටත් ලෝකවාසීන්ටත් ලැබේවා. සියලු දෙවියන් ග්‍යාශරවාදයෙන් කරදර බාධකදුරුුවේ නිදුක් නිරෝගීවාසනාවන්ත ස්ුවපච්ජීවිත ලැබේවා උතුම් දෙවිවරුදමේ පින් අනුමෝදන් වේ අමාමහ නිවනිින් සැනසීමෙන් සැනසීමට පත්වේවා සාධූ සාධූසාධූ. අසාන වසිං, ඔබ අපහැම දෙනාටම අද කරගත්ත උතුම් පින් කමයානි සංස බලයෙන්. සියලු යහපත සැනසිල්ල උදාවේවා මේ භවේ පුරාම සත්පුරුස කළයානමිත්‍ර ඇසුර ලබේවා සසරේ උපදිනැහැම භවේකමත් කලයානමිත්‍ර සත්පුරු සැසුර ලැබේවා. සත්ධර්මයම ශ්‍රවණය කරමින් ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පූරණය කරගෙන ඉක්මන් භවයකදිනිවන්දකින්නට අද කරගත්තු පින්කම. පාරමිතාවක් වේවාසාධ සධ සඳ ආකා සට්టചබുම් මට්టහා දේවානාග මහිతිකා පුഞන්త අను ෝදිත්වා ిරන් రකంතු സാసනම් ආකාസට්టබും මට්టා දේවානාග මහිతිකා ുഞන්తങను ෝදිත්වා ചරන් రකంතු දේශනම් ආකා සටటාచබുම් මට්టා දේවානාගా මහිදతిక පුഞන්තങනු മෝදිിත්වා చిරంరਖంතු මම් පරంതීथී. ඔබ හැම දෙනාම නිදුකෙත්වා නිරෝගිවෙෙත්වා සෝපත්තෙත්වා සතු සතු සතුූ